ඒකයි ඔබට කියන්න බෑ. තාත්තගේ රාජධානිය තියෙන මේ සතර වාසල තර කරගන්න. සතර වාසල හොඳට තර කරන්න. ගහන්න හොඳට හොඳ ජැක් එකක් ගහන්න පිංගුදුනි පොළොවට. ආයි කාටවත් ඇදලා දාන්න බෑ බිම ඊට පස්සේ. ඔය කියන ලාභ කීර්ති ප්‍රශංසා වලටවත් ඔය කියන කාම දේවල් වලටවත් ඔය එහෙකටවත් අහුවෙන්නේ නැහැ පිංගුදුනි ඊට පස්සේ. මොකද හේතුව නිවනට ගිය මහා පුදුම ඡන්දයක් තියෙනවා නිවන කරගන්න. මේ අතහැරලා මෙදිලා නිදහස් වෙන්න පුදුම ඡන්දයක් තියෙනවා. මොනවා කරත් ඒක තමයි යෝනේ කියන හැඟීමක් තියෙනවා. දැන් පිස්සුවෙන් වගේ ඒකට. මේ අතහැරලා මෙදිලා නිදහස් වෙන්න. වෙනම හොටක් නේ මතක තියාගන්න. මහාන වෙන්න නෙමෙයි. බණ අහන්න නෙමෙයි. අතහැරලා මෙදිලා නිදහස් වෙන්න. අන්න ඒකට මහා පුදුම ඡන්දයක් හදා ගන්නවා. ඒකට පුදුම වීරයක් හැදෙනවා ඊට පස්සේ බින්දුනේ ඡන්දේ එන්න මහා පුදුම වීරයක් හැදෙනවා. ඒ වෙනුවෙන් හැදෙන චිත්තයක් හැදෙනවා පින්වදනේ ඊට පස්සේ. දැන් හිතෙන් මේක පිළිගන්නවා. එහෙන හරිනේ ඒ වෙනුවෙන් ජීවත් වෙනවා වගේ වෙනවා. හොඳට තහම විමර්ශනය කරන්න පටන් ගන්නවා පින්වදනේ. ඔන්න ඔය කියන කරුණා කාරණා ටික හොඳට සිද්ධ වෙනකොට පින්වදනේ ඔබගේ නිවන් මඟ බොහෝම සක්‍රියයි. බොහෝම ශක්තිමත්. ඒ නිවන් මඟ පෙරලන්න බෑ කාටවත්. ඉතින් මම ඔබට කිව්වේ ඒකයි පින්වදනේ. මෙතන ඉන්න 10%ක්වත් ඉන්නවද දන්නේ නැහැ කියලා. ඕනේ දෙයක් කරන්න ලෑස්තියි. අන්නේ ඕනේ දෙයක් කරන්න ලෑස්තිය තමන් හදාගන්න. අපි ඔබට කියනවා මාත්‍රයක්වත් දසකුසලෙන් නම් කරන්න එපා. ඔබ බලන්න පින්වදනේ ඔබ කොච්චර උත්සාහ කරනවද කියලා දසකුසලෙන් නොකර ඉන්න. දසකුසලේ කියන්නේ නිවනට වස්ත. කරන්නම එපා. පුළුවන් නම් මොනම හේතුවක් නිසාවත් කරන්න එපා. දසාකුසලේ නොකර ඉන්න දින හොඳම ක්‍රමය තමයි පින්වතුනි මෙත්තාව වර්ධනය කරගන්න එක පුළුවන් තරම්. ලෝක සත්‍යය කෙරෙහි මහා පතල මහා කරුණාවෙන් ජීවත් වෙන එක හැමතිස්සෙම. ඒවට අපි මේ කතා කරන දහම් කරුණුත් හොඳට තේරුම් ගත්තා නම් ඔය කරුණුයි ඔය ඒ ටිකයි ඔක්කොම එකතු කරගත්තට පස්සේ පින්වතුනි ඔබට බොහොම හොඳට ඉස්සරහට යන්න පුළුවන්. ඒක නිසා ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න මේ නිවන කියන එක තව තව තේරුම් අරගන්න ගමන් ඒක කොහොම හරි කරගන්නවා කියන හැඟීමට පත් වෙන්න. ඒකට තියෙන බාධක එතකොට එකක්වත් තියෙනවදනේ ඔබව පෙරලන්න සමත් වෙන්නේ නැහැ. නැත්තම් නිවන කරගන්නවා කියන එක තමයි මේ ලෝකේ තියෙන අමාරුම කර්තව්‍යය. ඒක කියන්නේ ණයක් අරන් පැනල යනවා වගේ වැඩක් නිවන කරගන්නවා කියලා කියන්නේ ඒක ලේසි වැඩක් නෙමෙයි ඒක. අනන්ත සංසාරය පුරාවට මේ වෙනදේ මිනිසුන්ට අවද සාධාරණකම් කළා. දැන් නිදහස වෙලා යන්න හදනවා. යන්න හම් වේද? මුළු ගමෙන්ම ණය එකතු කරලා වින්දනේ. ණය ටික ගෙවන්න නැතුව පැනල රට යන්න හදනවා. යන්න දෙයිද ගමේ මිනිස්සු? යන්න දෙයිද? කවදක්වත් යන්න දෙන්නේ නැහැ යන්න හම් දෙන්නේ නැහැ පින්. පස්සෙන් එළවනවා. ඉතින් අපි හොඳටම දන්නවනේ මේ පැවිදි වෙන ණය කොච්චර ප්‍රශ්නක්ද එක්කද පැවිදි වෙන්න ඉන්නේ කියලා. කාලය අතිසිඳන බණ අහපු දෙමාපියන්ගේ දරුවෙක් ඔන්න එනවා නම් පින්වදින ඔන්න ඒක මහ වාසනාවන්ත දරුවෙක්. සමහර දරුවෝ ඉන්නවා පින්වදින දෙමාපිය ඇවිල්ලා මෙතන රණ්ඩු වෙන. මාමල ඇවිල්ලා මේ කුණු හරපෙන් හිටන් බණිය. මේ කොහේ හරි ඉඳලා මේ කවදදාකවත් ගෙදර ආපු නැති නැන්ද? මේ අදිසිය ගෙදර ඉනවා. කෝ පුතා කියලා අහනවා නේද? මේ පුදුම ආලවන්තකමක් හිතිලා. ඒ අවුරුදු 20ක් විතර ඉන්නවා නැන්ද ගෙදරින් ගිහිල්ලා. කතාවත් කළේ නැහැ. නමුත් මේ දරුවා පැවිදි වෙනවට පස්සේ දෙන් විතර එකපාරට නැන්ද හිතනවා මේ ඔක්කොම අතහැරලා දානවා. මොන වුණත් මගේ මල්ලින් යන්න ඕනේ. පොඩි වුණත් ඇති නේ. ඈ මුන් ලොකු වෙලා ඇති නේ. ආදිවාසීන් යන්න ඕනේ. කියලා යනවා. මේ මොකද්ද වෙන්නේ? අර ණය ගන්න දෙනවා කියවන්නේ ඉන්නේ පස්සෙන් තේ නේ නන්ද දන්නේ නැහැ නන්ද හිතන්නේ මොකද්ද මේ එයාගේ මල්ලිට ආදරෙන් එයා ගෙදර යනවා කියලා මල්ලිව බලන්න නැවත ඒක නෙමෙයි ඇත්තටම වෙන්නේ අර සිවිච්ච පරණ ණය ගන්න දෙනවා ඇදිලා එනවා ඉස්සරහට ඊට පස්සේ නන්දයි ගෙදර ගියාට පස්සේ පුතා නැහැ අනේ මොනවද මල්ලිය ඔය කලේ ඔහොම කරන්න හොඳද මේ රමියා වෙක්කන් එන්නේ කියලා අර අර ඔක්කොම අවුස්ස පොඩ්ඩක් නිවිල හිටිය යන්තම් අර ටික ඔක්කොම ඇවිස්සුවා. දැන් ඉතින් ඒ තාත්තලත් හරි ලොකු දෙයක් මොකද අවුරුදු 20 කින් අක්කා ගෙදර ආවේ. අක්කගේ ඉල්ලීමත් හරි ලොකුවට දැනෙනවා. හැමෝම හිතන් ඉන්නේ පින්වදනේ මේ ඒ දේ තමයි ඔය වෙන්නේ කියලා. නමුත් ඇත්තටම යටින් මොකද්ද වෙන්නේ? අර කරගත්ත මහා ධර්ම විපාකයේ පරිසම් දෙනවා කියන්නේ. අනන්ත අප්‍රමාණව කරගත්ත දේවල් තියෙනවා මේ ලෝකෙට කරපු අසම වැඩ සාධාරණකම් ඔය ඔක්කොම පස්සෙන් එළවනවා ඊට පස්සේ. අන්න ඒක හොඳට අපි තේරුම් ගන්න ඕනේ. එහෙනම් එච්චර බාධක තියෙනවා නම් පින්වතනේ ඒ කියන්නේ ඒ මට්ටමට මේක පෙරලෙන්න පුළුවන් නම් ඔබ ඔය දරණ මහන්සිය ඇතිද?
ඔබ ඔය ගහලා තියෙන ජැක් හතර ඇතිද? ඔබ කල්පනා කරලා බලන්න. එතකොට ඔබට තේරෙයි. ඔබ කල්පනා කරලා බලන්න ඔබගේ ඔය ජැක් හතර හයිය ඇතිද කියලා. උඩ යන්න. නැත්තම් තව අඩියයි දෙකයි ඔබ යන්නේ මේකට. මේ මුණු ටික ඔක්කොම අපි එකට ගහලා තිබ්බත් එහෙම ෆොටෝ ගහගෙන තියාගෙන තියත් එහෙම තව මාසයක් යනකොට පින්විතනේ මෙතනින් කීප දෙනෙකුට එන්න වෙන්නේ නැහැ. ඒ එන්න වෙන්නේ නැති සමහරට පින්විතනේ මේ මේ කවදාවත් නැතුව මහත්ය එනවා එක දවසක් බණ අහන්න කියලා. ඒ වනහල ගෙදර යනකොට පින්විතනේ මගදී ත්‍රිවිල් මම කවුරු හරි මිනිස් එක්ක හරි කමන්නේ බැලන කුණු හරක් එහෙම කියන යනවා. පාර පොඩක් හරස් වුණා කියලා. දැන් ගෙදර ගිහිල්ලා ඔය කොහෙද ඔය යන්නේ ඔය පීයෙන් ඇල්ලලා ඩයිඩොට හිටහන් ගෙදර තේලා නැහුණා ජැක් හතර ශක්තිමත් නැත්නම් මොකද වෙන්නේ ඔතනම වැටෙනවා මේ ඔතනිය ඔක් බණ ටික අහන්නවත් එන්න වෙන්නේ නැහැ දැන් ඊට පස්සේ දේශනාව දවසේ පාටියක් දාලා තියෙනවා ගෙදර ඉතින් ඒකට ඉන්න වෙනවා ඊරෝණියේ පාටියට ආපු කෙනෙක් තව දව ආරාධනා කරනවා මේ ළඟෙදිට පාටියකට එන්න කියලා. ඒකට යනවා. දැන් බෙරිලා රෝද හතර කරකිනවා. ජැක් පලාතක නැහැ. ඒකයි කියන්නේ. මේවා වෙන්න බැරිද? මේවා උනේ නැද්ද ඔබට? කල්පනා කරලා බලන්න. මම ඔය කිව්ව එක උදාහරණයක් විතරයි. ඔබට අසනීප වෙනවා. මේ නෑ ඇවිල්ලා ගෙදර යනකොට ඔබට කොරෝනා හැදුනා. දැන් ගෙදර ඇදෙස් දේවල් තියෙනවා තෝ ගිහිල්ලා කොරෝනා හදන් ආව නේද? දැන් ඉතින් මොකද කරන්නේ? අපි ඊට මං ගෙදරට යනවා යන්නේ පහේ කොහොමද? කිව්වා යන්නේ පහේ නෝයි. පොට්ටනියක් මුසයි යනවා. මොනවද කියනවා? කියන මොකද කරන්නේ? දැන් ගෙදර. පිටත නෝයි එන්නේ බාදක. දරුවලේ දෙනවා. දරුවට ශිෂ්‍යත් පන්තියක් දාලා හදිසි පන්තියක් දාලා ඉස්කෝලෙන් කියනවා අනිවාර්යයෙන්ම සෙන්සුරාදා හවදට එක්කන් එන්න ඕනේ. මහත්තයා කියලා දිනවා නැත්නම් නෝනට කියලා දිනවා අනිවාර්යෙන් වැඩට එන්න ඕනේ කියලා. දැන් මහත්තයා. දරුවෝ වරයන් යන නිස්කෝ. නැත්නම් නෝන දරුවෝ වරයන් යන නිස්කෝ. දැන් අවස්ථාව කැවිලා තියෙන්නේ. මේක පෙරලෙන්න. එහෙනම් ඔබගේ ওই ඊරිදිපාද හතර ඔබ පොළොවට ගහලා නම් තියෙන්නේ දෙකට. ඔබ වටන්නේ නැහැ ඔය කිසිම දෙයකට. මාරපාසික බලවේග කවදාවත් කිට්ටු කරන්නේ නැහැ සංගිතන ඊරිදිපාද වලපු කෙනෙකුට. ඉරිදීපාද කියලා කියන්නේ හරියට ඇත්තම අර ඉරිදීපාද වගේ තමයි. ඒ කියන්නේ ඉරිදියක් හම්බුනා වගේ තමයි දෙක දෙන්නේ. මහා පුදුම බල සම්පන්නයි ඒක. නිවන් දකින්න තියෙන උමනාව. ඒක නිතර හදාගන්න. නිතර සිහි කරන්න. මම කොහොම හරි මේක කරගන්න ඕනේ. මේක කරගන්න ඕනේ. නිවන කරගන්න ඕනේ මම. ඔය කියන අදිස්ථානෙ නිතර තියන්න. ඒකයි කිව්වේ හැම පිනක් කළාම ඔය අදිස්ථානෙ තියන්න. ඔබ මොන දේ කළත් ඔය අදිස්ථානෙ තියන්න. විශේෂයෙන් සම්බුද්ධ ශාසනයක් අරමුණු කරගෙන කරන හැම පිනකදී සම්බුද්ධ ශාසනයක ලබන්න තියෙන මහත්ඵල මහනිසංස ස්වභාවයේ අදිස්ථාන තියන්නේ හැමදෙස්සෙම. ඒතකොට ඔබ වටන්න බෑ. නැත්තම් හොඳට මතක තියාගන්න. ඔබ වැටෙනවා. ඔබ වැටුණා කියලාවත් අපි දන්නේ නැහැ පින්වතුනි. ඊට පස්සේ මොකද? අපි කොහොමද අඳුරන්නේ? සමහරට මතකයි. ඉතින් අහනවා අපි පල්ලෑ ඉන්න ස්වාමීන් වහන්සේලාගෙන්. අරම මහත් එක්කව මතකද? අත්ජරි විතර උස මෙච්චර විතර මහත මෙච්චර විතර මෙහෙම මෙහෙම කී කිය අහනවා. ආ ගුරුහාමුදුරේ දැන් එන්නේ නැහැනේ. දැන් සති දෙක තුනක ඉඳලා එන්නේ නැහැ මහත්. මම අපේ මොන හරි වරදක් හේම වුණාද? දැනුවත් වුණා නෑ ගුරුහාමුදුර. ආ එනම් හරි. එනම් දන්න මහත උනා නෙමෙයි. ගාලා තිනම ගන්න. මාර්යා ගහලා. ගහනවා ගහනවා කියන්නේ අනිවාර්යෙන් ගහනවා. මේ ගහනවා කියන්නේ කන්ට ගහනවා නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. කන්ට ගෙවුණා නම් කමන්නේ කියන්නේ කොහොමද? එහෙම නෙමෙයි. අර හතර දිවිච්ච දේවල් ඇදලා එනවා දෙන්නට. අය කතා දෙකක් නෑ ඒක. නැත හදිසියෙන් ඔබත් එක්ක දරුවා ආව එක දවසක් ගෙදර ගිහිල්ලා දරුවා කියනවා මට පැවිදි වෙන්න යන්න ඕන කියලා. දරුවගේ දරුවට තියෙන සෙනෙහස වැඩි. ඒක නිසා කියනවා මේ ආයි යන්න ඕනේ ආයි පුතේ. බණන්න යන්න ඕනේ. අපි සාමාන්‍ය මිනිස්සු විදිහට ජීවත් වෙමු. මොකටද මේ වැඩි වැඩ කරන්නේ?
එහෙම නැත්නම් මේ විතර ගෙදර ඉන්න අනිත් අය කෑ ගහනවා ඒකද? යන්නේ දිහන්නේ බම්ස යනෝ මේ ළමයි ගාරගෙන ළමයි ගොඩ උනරක් කරා. දැන් මම මේ ඔබට කිව්ව එකක් දෙකක් විතරයි තියෙන්නේ. ඕන තරම් දේවල් කකුලක් අතක් පයක් කැඩෙන්න පුළුවන්. ඔය කකුලක් අතක් පයක් කැඩලා ගෙදර ඉන්නවා බණ ටිකක්වත් අහන්න විදියක් නැහැ. මොකුත් නැහැ. මේ දෙන්නේ ඉතින් කල්යන මිත්‍ර ඇසුර මොකුත් නැහැ. දන්නේ නැතුව ඔක පෙරලිලා. ඒ පෙරලෙන හේතුව තමයි තේමසනි ඔබ හරියට ඔය ජැක් අතර ගහගන්න නැති නිසා. ඒක නිසා හොඳටම අවබෝධයට ගන්න මේ කල්යන මිත්‍ර ඇසුර තියෙන වෙලාවෙම තේමසනි හොඳ හයියට ඔය ජැක් අතර ගහගන්න. මොකද අපි උඩ යන්නයි යන්නේ. උඩින් බර වැටෙනවා අපින් අතට. ඔක පෙරලෙනවා. ඉතින් පෙරළුණාට පස්සේ කියන්න එපා අනේ හාමුදුරනේ පෙරළුණා කියලා. මම නම් කියන්නේ පෙරළුණාට පස්සේ පෙරළුණා කියලා කියන්නේ ඔබට හම් වෙන්නේ නැහැ එතන. අද පෙරලිච්ච පෙරළුණා කියලා කියන්නේ පෙරළුණා තමයි ආයි අපිව දකින්නවත් එන්නේ නැහැ ඔබ. එහෙම නැත්නම් පෙරළුණේ තව එකක් වෙන්න පුළුවන්. ඒ තමයි ඔබගේ දෘෂ්ටිය වෙනස් කරවන්න පුළුවන්. මිනිසුන්ට කටවල ඕනේ තරම් තියෙනවා. ඒ කටවල වලින් ඕනේ තරම් දේවල් කියනවා මිනිස්සු. ඒ කවුරු හරි කෙනෙක් කියනකොට ඔතන කියන බණ වැරදි මෙන්න බණ අන්න නැතනයි බණ තියෙන යන්නේ එතනට කියලා. ගියා. පෙරළුණා. එහෙම පෙරළෙනයි කොච්චර ඉන්නවද කියන්නේ. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. අපි කවදාකවත් එහෙම ගිය කෙනෙක් ආපහු කියන්නේ කතා කරලා ගෙන්න ගන්න නැහැ නේද? එහෙම කරන්න බෑනේ අපිට. එහෙමයි තියන්නේ. ආවොත් අපි කොහොම සාමාන්‍ය විදිහට තරකනවා. එහෙම කිසි ගැටලුවක් නැහැ. නැවත එහෙම යන ඕන තරම් අය ඉන්නවා ඇති. ඔය කවුරු හරි මොනවා හරි කිව්වට පස්සේ ඒක කරනවා කියන එක. ඔය මොනවා හරි එක ග්‍රහපලයක් හරි මොනවා හරි එකක් හදනොත් එහම ආවල් දන්න මේ හොඳට තියෙනවා මේ ඒවට ඒව කරනවා යන්න එතනට යන්න ඔතන ගියා කියලා මොනවද ඔයගන්න බණ ටිකක් කියනවා එච්චර යනකොට නම් බණ දෙතියක් දෙනවා. ඒකට ඔබ ළඟ සද්දෙන් දෙන්නේ. ඇත්ත නේද? ඇත්ත නේ. ඔබට හම් වෙන එච්චරයි නේ මේ. ඈ? ඒකයි බණ දෙතිය. අපි මේ කියන දේ කළොත් ග්‍රහය ඔබට අපට කරන්නේ නැහැ. සූර්යයල්ලගෙන් ළඟලන්න ඕනේ නැහැ. අපේ තියෙන. සූර්ය. බලන්න හවුඳුර අපේ කාගේ දිනවල කියලා. තථාගතයන් වහන්සේ කියපු දේ කළා නම් හරි. තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන මානේ ආර්ය මෛත්‍රිය මනාකොට වැඩපළා. මනාකොට ආර්ය මෛත්‍රිය වඩන කෙනෙක්ගේ මනස කිසිම යක්ෂයෙකුට වෙනස් කරන්න බෑ. හරියට ශක්තිමත් උල්පිහියක් දෙකට නමන්න බෑ වගේ කියලා. සාමාන්‍ය මිනිසෙකුට පුළුවන් දෙයක් නෙමෙයි ශක්තිමත් උල්පිහියක් දෙකට නමන්න. මගෙන් කුස්සියේ තියෙන එක නෙමෙයි. අර ඒ කාලේ තිබ්බේ මේ රජවරු ගාවෙම තිබ්බේ ඉනේ ගහගෙන ඉන්න මේ උල්පිහිය. මොකද කිනිස්ස කියලාද කියන්නේ? අන්න ඒක ඔබ නවන්න පුළුවන් ද මනුස්සයෙකුට මෙහෙම අල්ලලා? ඒ වගේ කවදාකවත් අමනුස්සයෙකුට බෑ කියලායි මනස වෙනස් කරන්නේ. එන ඔබ හොඳ ආර්ය මෛත්‍රිය වන්න කෙනෙක් නම් පිංගල. ලෝක සත්‍ය කියලා පතන මහා කරුණාවෙන් ඔබ හැමදෙසම ජීවත් වෙන්නේ. මොකටද ඔබට තොල්? මම එකෙන් කියන්නේ තොල් කරන්න එපා කියලා. අවස්ථාවක් කවොත් කරගන්න. ඒවට මම මොහු කියනෝ නෙමෙයි. නමුත් මම ඔබට කියන්නේ පිංගදෙනි පරිසරය හදාගන්න ඒව නොවෙන්න. එතකොට හරි. ඒ මොන දේ වුණත් එංගසිනි ඔබ ඒක අදිස්ථානෙක ඉන්න. ඒ තමයි මොකද්ද? මම කොහොමද නිවන කරගන්නේ? මේ හුණියම් කරලා දැන් ප්‍රභු පුතත් මැරිලා පොඩි පුතත් මැරිලා දැන් ඔබ විතරයි දැන් මැරෙන්නේ ඉන්නේ. දැන් ඔබෙන් ඇහුවොත් එම් මොනවද ඕනේ? දැන් ඇවිල්ලා කවුරුහරි දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා. පුතු දෙන්නවත් පෙන්නලා මේ දෙන්නයි මේ දෙන්න ඉන්නවා කාවද ඕනේ? ඔබට එකයි ඉල්ලන්න පුළුවන් මොකද්ද ඕනේ? දැන් බොරුවක් කියන්න බලන්න. නම්රෝකේ පණවාගේ ආදරේ කරපු දරුවෝ දෙන්නත් නැරිලා දැන්. දැන් හැබැයි දෙවියෝ කියලා කියනවා මේ දරුවෝ දෙන්න එක්කෙනෙක්ව දෙනවා. හැබැයි එකයි ඉල්ලන්න පුළුවන්. ඕනේ ඕන එකක් ඉල්ලන්න. රත්තරන් කන්දක් ඕන රත්තරන් කන්දක් ඕන එකක් ඉල්ලන්න.
හොඳටම විශ්වාසයෙන් මොකද ඉල්ලන්නේ කියලාද? ඒක මං කියන්නේ ඒක ඔබ අතේ තියෙන. මගෙන් අහුවොත් නම් හොඳටම විශ්වාසයෙන් මම මොකද ඉල්ලන්නේ කියලා. ඔබ බලන්න මං කියන්නේ ඔබ එහෙම ඉල්ලන එකක් නැහැ කියලා මේකද. නමුත් මං කියන්නේ ඉතින් ඔබ බලන්න ඔබ මොකද ඉල්ලන්නේ කියලා. අබංකෝම හිතට අහලා බලන්න මම මොකද ඉල්ලන්නේ කියලා. මේ සල්ලි අහන්නේ මේ එක පාට අහන්නේ. තප්පරයක් ඇද්ද තප්පර දෙකක් ඇද්ද උත්තරේ තිල්ලනවා. ඔබ මොකද දෙන්නේ උත්තරේ කියලා බලන්න. මේක ටෙස්ට් කරලා බලන්න ඔබ පුළුවන් නම් මේක හොඳ ඇක්ටිවිටි එකක් මේ. දවසක් ඇතුළත ඔබ අඩුම තරමේ 20 වතාවක් විතර මේ පරීක්ෂණය කරලා බලන්න. උය උය ඉන්නකොට එක පාට මොනවද වටවන්නේ? දරුවා තමන් දිහාට දුවගෙන එනවා පොඩි දරුවා. ඒක පාට දෙවිදින එක මේ කවුරු රාත්‍රියක් ඇවිදilla. දරුවගේ බෙල්ලට පිහියක් තියලා. මොකද ඔබට ඕනේ? මේ ජීවිතේද නිවනද? අනේ හරි අසාධාරණ දේවල් නාමඳුරනේ ඔය කියන්නේ. ඈ? දරුවත් එක්ක නිවනට යන්න බැරිද? ඒක හැදෙන්නේ නැද්ද මං කියන්නේ? අම්මා කෙනෙක් නිවන් දකින්නවා කියන එක නම් බොහොම අමාරු කරදරයක්. බුද්ධිමත් උනේ නැත්තම්. බුද්ධිමත් උනොත් හරි.